මේවා කොයිතරම් අපේ සෞඛ්‍යයට හිතකරද අපි හිතුවා ඒ ගැන කතා කරමු අතරම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුද්‍රිත පත්‍ර සහ ඒවත් එක්ක ආහාර වල බැඳීම මොකද්ද ඒ ආහාරත් එක්ක සම්බන්ධය මොකද්ද මේ ජන ජීවිතයට පුංචි දරුවගේ ඉඳලා හැම කෙනාටම බලපාන්නේ කොහොමද මේක කියන එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මම මුලින්ම ඒකට ප්‍රවේශයක් විදියට කැමති වෙන්න පත්‍ර එහෙම නැත්නම් මුද්‍රණය කරන්නට ගන්න විශේෂයෙන් පත්‍ර තමයි මම මෙතෙන්දී මගේ ඉලක්කය වෙන්නේ පත්‍ර වල තීන්ත වර්ග ගත්තාම මේ තීන්ත බොහොම බාල තීන්ත වර්ග තමයි පාවිච්චි කරන්න හේතුව පත්‍රයක් කියන්නේ අද බලලා අපි අයින් කරන දෙයක් නිසා පත්‍රයට පාවිච්චි කරන්න නැහැ මුගක් මිලාදික හොඳ තීන්ත වර්ග. ඉතින් මේ බාල තීන්ත ගත්තාම මේ තීන්ත වල විශේෂයෙන්ම බැරලෝහ විශේෂයෙන් ගොඩාක් අඩංගු වෙනවා. ඒ වගේම බැරලෝහ කිව්වහම අපි කලින් සඳහන් කරලා තියෙන රසදිය, ඊයම්, කැඩ්මියම්, ලිතියම් වගේ දේවල්. ඒ වගේම කාබන් වැඩි ප්‍රතිශතයක් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒත් එක්කම මේකට භාවිතා කරන වර්ණකවල ගොඩක් රසායනික ජාති තියෙනවා අපිට ශරීරයට අහිතකර. ඉතින් මේවා එක තමයි මේ පත්‍ර අපේ අතර සංසරණය වෙන්නේ. ඉතින් පත්‍රත් එක්ක ආහාර කොහොමද බැඳෙන්නේ කියන එකයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී ඔබ දන්නවා අපි පුංචි කාලේ අපේ ගෙදර කැවුම් වෙනකොට අවුරුද්දට කැවුම් වෙනකොට කොහොමද කැවුම් ටික බාන්නේ හුඟක් වෙලාවට පත්‍ර කොලයක් උඩට අපේ කිරිගොට්ටකට පත්‍රයක් දාලා පත්‍රයට තමයි මේ කැවුම් ටික බාන්නේ. ඉතින් අන්තිමට අපි එහෙම කරන්නේ මොකද මේ තෙල් ටික පත්‍රයට උරා ගන්න ඕන හින්දා. ඒ වගේම ඔබ දන්නවා සමහරවිට අපි කැවුම් කන්න ගියත් එහෙම නැත්නම් දොදොල් කෑල්ලක් කන්න ගියත් සමහරවිට පත්‍රයක මේක ඔතලා මිඩිකල් අරගෙන තමයි මේක ආහාරයට ගන්න. ඉතින් මේක පුංචි දරුවෝ ගෙදර හැම කෙනෙකුටම අදාළ වෙන දෙයක්. ඉතින් මම එතනින්ම කතා කරොත් එහෙම හුඟක් වෙලාවට මේ තීන්ත වල තියෙන මේ අපි කිව්ව බැර ලෝහ ලිතියම් කැඩ්මියම් ඊයම් වගේ ඒවා රසදිය වගේ දේවල් හුඟක් ඉක්මනින් තෙල් වල සාන්ද්‍රණය වෙනවා. ඉතින් එතකොට අපි දන්නවා දැන් කැවුම් ගෙඩියක් අරගෙන පත්‍රකොලේ මිරිකනකොට මිරිකලා ආපහු අතාරිනකොට කැවුම් ගෙඩිය තුලට චූසනයක් එහෙම නැත්නම් සක්ෂන් එකක් ඇති වෙනවා. ඒ ඇති වෙද්දී මේ තෙල් වල ද්‍රාවණය වෙච්චි අර පත්‍රේ තීන්ත වල තිබිච්චි අර බැර ලෝහ සියලුම දේවල් ඇතුළට උරා ගන්නවා. අපි ඊට පස්සේ තෙල් ටික අයින් කරලා අර බැරලෝහ ආහාරයට ගන්නවා. එතකොට අපි කලින් සඳහන් කරා මේ බැරලෝහ කියනවා මොනතරම් බලපෑමක් අපිට සිද්ධ වෙනවද කියලා. අපේ වග්ගඩුව වලට මොකද වෙන්නේ? අපේ අක්මාවට මොකද වෙන්නේ කියලා අපි කතා කරමු. මොකද ඔබ දන්නවා අපේ ප්‍රධානම ප්‍රශ්නයක් වෙලා තියෙන ශ්‍රී ලංකාවේ දැන් වග්ගඩු ආබාධ. ඉතින් මේවට පාර කැපෙන්නේ මේව හරහා. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕන මේ පත්‍රකොළ වල උතන මේ ආහාර වර්ග වලින් අපිට සිද්ධ වෙන හානිය මොකද්ද කියලා. අනිත් කාරණේ තමයි ඔබ දන්නවා දැන් හුඟක් තැන් වල ආපන ශාලා ගත්තාම අපිට අත පිය දාන්නට තිබෙන්නේ පත්‍ර කෑලි කපලා මේ පත්‍ර වලින් තමයි අත පිහදා ගන්න. සමහරවිට අපි අත පිහරන පුරුද්ද දැන් අනිත් තැන් වලින් මේක පත්‍ර කොලයකට යනවා. ඊට පස්සේ ආහාරයෙන් පස්සේ අපි අත පිහලෙවල අයින් වෙන එකට වඩා මම මෙතෙන්දි කතා කරන්න බලාපොරොත්තු අපි හිතමු ඊට පස්සේ පළතුරු කෑල්ලක්. අපි හිතමු අන්නාසි කෑල්ලක් ගත්තා කියලා ඊට පස්සේ අතට. ඒතකොට මේ අතේ ගෑවිච්ච මේ බැරලෝහත් එක තියෙන තීන්ත අපේ ආහාරයට නිකම්ම එකතු වෙනවා. එතකොට අපි ආපහු අපේ වග්ගඩු වගේ දේවල් අවදානමකට පත් කර ගන්නවා. එතකොට ඒ වගේම තමයි මේ පත්‍ර වල අනිත් කාරණේ තමයි සමහර කෙටි කෑම වර්ගයෙන් භාවිතා කරනකොට තෙල් අඩු අඩංගු හුඟක් වෙලාවට අපි දකිනවා පත්‍ර කොලකින් අල්ලගෙන කෑම කරන වෙලාවට කඩේකට ගියාම අපි හිතමු රෝල්ස් එහෙම නැත්නම් පැටිස් වගේ දෙයක් ගත්තොත් ඒක අතෙන් අල්ල ගන්නවා පත්‍ර කොලකද මොකද අතේ ගෑවෙනවට. එතකොට අර පත්‍ර කොලේ තිබුණ තීන්තත් එක්ක තිබුණ දේවල් ආපහු අර ෂෝට් ඊට් එකට එහෙම නැත්නම් කෙටි කෑමට උරාගෙන අපේ ශරීරයට ඇතුල් වෙනවා. මේ ආකාරයට තමයි අපිට හුඟක් මේවා ඇඟට ඇතුල් වෙන පටන් ගන්න. එතකොට මේ පත්‍ර එක්ක මේ ගනුදෙනු අපි වහම නවත්තන්න ඕන. මොකද පත්‍ර අපි පාවිච්චි කරනවා නම් මේ මුද්‍රණය නොකරපු එකක් මේ අවදානම නැහැ. ඒ හින්දා සමහර තැන්වල ඔබ දකින්න ඇති මේ මුද්‍රණය නොකරපු සුදු පත්‍ර කියන ඒවා පාවිතා කරනවා ආහාර ඇතීමට ආහාර ගබඩා කිරීමේදී යම් යම් කාරණාවලදී. එතනදී මේ අවදානම නැහැ. මම සඳහන් කරන්නේ මේ තීන්ත අඩංගු මුද්‍රණය කරපු ඒ වගේ අපි අත්පිදෙමු කියන එක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අර කිව්වා වගේ මේවා දෙක ඇඟට උරාගත්තට පස්සේ අපිට වෙන දේවල් තමයි අපේ ප්‍රතිශක්තිකරණයට හානි වෙනවා. එතකොට අපි ඉක්මනට ලෙඩ වෙනවා. අපේ දරුවෝ ඉක්මනට ලෙඩ වෙන්න ගන්නවා. අපේ වර්ධනයේ ඊට පස්සේ ඒක බලපාලා දරුවන්ගේ වර්ධනය බාල වෙනවා. ඊට පස්සේ නිතර නිතර ඒ අයට ලෙඩ වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ බුද්ධියේ වර්ධනයේ හීනතාවයක් ඇති වෙනවා. මොකද මොළයට මේක බලපාන නිසා. ඒ මොකද ස්නායු පද්ධතියට මේක බලපාන හින්දා. එතකොට ඒ ආකාරයට අපේ පරපුරම ආගාතේ රැඳෙන්න යන්නේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරගන්න මේ පත්‍ර එක ආහාර සම්බන්ධතාවයේ ගනුදෙනු නවත්තලා නිරෝගිමත් පරපුරක් හදාගන්නට මේවෙන් අත මිදලා නිවැරදි ක්‍රමයට අපි ආහාර ගබඩා කිරීම ආහාර ඇල්ලීම කෑම බීම හැම දෙයක්ම යොදාගමු කියන එක මම යෝජනා කරන්නේ. මේ වගේ සුඳුරු පරිසරයක චමත්කාරය ඔබට දැනෙන පරිදි අපි අද දවසේ අඟහරුවාදා අරුත්බර ජීවිතය ගෙනාවේ කිරියැල්ල විජේ හොලිඩේ රිසෝට් එකේ ඉඳලා.
අපට දර්ශන තල සැපීම වෙනුවෙන් එහි කලමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලයට අපේ ස්තුතිය පිරිනමනවා. අපි අද දවසේ ගොඩක් සතුටු වෙන්නේ අපේ අතීතය ගැන හිතලා, අපේ ළමාවිය ගැන හිතලා. අපේ පුංචි පැටවුනොත් අනාගතයේ දවසක ඔවුන්ගේ ළමාවිය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් අය බවට පත් කරන්න අද දවසේ අපිට පුළුවන් නම් වැඩිහිටියෝ විදිහට අපේ යුතුයකම වන්නේ ඒ දේ. ඒ ගැන ටිකක් වැඩිපුර හිතන්න. සමුගන්නව අරුත්බර ජීවිතෙන් ඔබට පුළුවන් මෙතෙන් සිට මල් පී දෙන සල් මල්ලෑයට ගොඩවන්න.